අනුව දශකයේ වගේම 2000 දශකයේත් පුංචි තිරයේ හැමදෑම් වගේ අපිට දැක ගන්න පුළුවන් වෙච්ච අපේ රටේ බිහි වූ විවිධම රංගන ශිල්පිනියක් තමයි කාංචනා මෙන්ඩිස් කියලා කියන්නේ. ශ්‍රී ලාංකීය තරුණයන්ගේ සිත් සොරා ගන්නට හැකි වූ අපූරු රූසපුවකට හිමිකම් කියන ඇය මේ වන විට ඇයගේ සැමියා සහ දරුවන් සමග එංගලන්තයේ තමයි ජීවත් වෙන්නේ. රංගන ශිෂ්ටයේ මතක් දුරස් වී සිටින ඇය ටෙල් නාට්‍යවල පමණක් නොව වේදිකා නාට්‍යවල මෙන්ම සිනමාව ඔස්සේද ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගැනීමට හැකි වූ දක්ෂ රංගන ශිල්පිනියක් වෙනවා. වයස අවුරුදු 12දී ධර්මසේන ප්‍රතිරාජ මහතාගේ සුබ අනාගතයක් කියන ටෙල් නාට්‍ය ඔස්සේ රංගනයට පිවිසුණු කාංචනා උසස් පෙළ හදාරන කාලයේදී රංගපෑ මදුරු දඟර ඇඩ් එකක් ඔස්සේ ජනප්‍රිය වෙලා තමයි හැමෝම අතරේ කතාබහට ලක් වෙන චරිතයක් බාටපත් උනේ. කාංචනා ඇත්තරම රංගන ජීවිතේ සමුදීලද ඉන්නේ කියා මෑතකදී කාංචනාගෙන් ඇසූ අවස්ථාවක ඇය පවසා තිබුණේ තමන් තවම රංගන ජීවිතය අත්හැරලා නැති අතර එංගලන්තයේ රූපගත කිරීම මට නියමිත වී තිබූ නිර්මාණ කිහිපයකට ඇය දායකත්වය ලබා දෙන සිටියත් ලෝකයේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය නිසා ඒ දේවල් කරන්න උනේ නැහැ කියලයි. ඒ වගේම හොඳ නිර්මාණයක් සඳහා ඇයට ආරාධනා ලැබුණොත් ඒ සඳහා ඇය රංගනයෙන් දායකත්වය ලබා දෙන බවත් ඇය කියා තිබුණා. කාංචනා සහ සිය දයාපර සැමියා රොෂාන් මේ වන විට දරුපටව තිදෙනෙකුගේම ආදරණීය දෙමව්පියන් වෙනවා. ඔවුන්ට පුතාල දෙදෙනෙකුයි ලස්සන දියණෙකුයි ඉන්නා බවද ඇය පවසා තිබුණා. ඒ වගේම ඇය පවසා සිටියේ දැන් ලංකාවේ හැදෙන හොඳ නිර්මාණයක් දුටු විට අනේ මමත් හිටියනම් කියලයි. ඇයට පොඩි දූපුත් හිතෙනවලු. හැබැයි මේ කාලයේ පවතින තත්ත්වයත් එක්ක පවුලේ අයත් එක්ක පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසා තිබුණේ. ඉතින් ඇය සිතන පතන හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම නිහඬ වෙමි. ඔබ සැමට සුබ දවසක්.